ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. විශේෂයෙන්ම අද දවසේදී අපි මේ මාධ්‍ය හමුව කැදවන්න ප්‍රධාන හේතුව මේ වෙන විට අපි දන්නවා රටේත් ඒ වගේම ආගමික ස්ථානවලත් පාර්ලිමේන්තුවේත් දැඩි කතාබහට ආන්දෝලනට ලක් වෙච්ච කාරණාවක් තමයි ආගමික ස්ථාන ඇතුළු මෙරටේ ජනතාවගේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධ ගැටලුව. ඒ අතරතුර විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවට අමතරව ආගමික ස්ථානවලට 150%ක විදුලි බිල වැඩි කිරීමක් සිද්ධ කරලා තියෙනවා අසාමාන්‍ය ලෙස. එතකොට මේ ප්‍රශ්නය පිළිබඳව විශේෂයෙන්ම අපි මේක දකින්නේ පහුගිය දවස්වල සිදුවෙච්ච මේ අරගල මුවාවෙන් සිද්ධ කරපු ඊනියා අරගලයේ එක දිගුවක් විදිහට තමයි අපි දකින්නේ. මොකද ඒ ඊනියා අරගලයේදී දිගින් දිගටම සිද්ධ වෙච්ච කාරණාවක් තමයි මෙරටේ සිංහල බෞද්ධ පදනමට නිර්දය ලෙස පහර දීම. ඒ සඳහා මෙරටේ මහා සංඝරත්නය ඇතුළු පල්ලි කණ්ඩායම් ගොඩක් එකතු වෙලා හිටියා කනගාටුවෙන්. නමුත් කියන්න ඕන, එතකොට එහිදී සිදුවෙච්ච සුවිශේෂී කාරණාවක් තමයි මෙරටේ භික්ෂුන් වහන්සේලා ඉලක්ක කරගෙන දැඩි ප්‍රහාරයක්, ඒ වගේම දැඩි මඩ ප්‍රහාරයන්, ඒ වගේම දැඩි හැයලොට ලක් කිරීමක් සිද්ධ කරා දිගින් දිගටම. ඒ අනුව තමයි මෙරටේ ජාතික ව්‍යාපාර, මෙරටේ ජාතික ප්‍රශ්න, සාසනික ප්‍රශ්න පිළිබඳ කතා කරන මහා සංඝරත්නය විදිහට අපිව ඉලක්ක කරගෙන අපිව ඍජුව නිහඬ කිරීමේ දැඩි ප්‍රයත්නයක් වුන් දැරුවා. ඒ ප්‍රයත්නයේ එක කොටසක් හැටියට තමයි අපි දකින්නේ මේ විහාරස්ථානවලින් නැත්නම් පොදු ආගමික මධ්‍යස්ථානවලින් මේ වර්තමාන ආණ්ඩුව පලිගැනීමේ ක්‍රියාවලියක් සිද්ධ කරගෙන යන්නේ. මේ විදුලි බිල පහුගිය දවසක දැක්කහම අපි මේක සමාජ මාධ්‍යයෙන් පළ කරාම අපිව පාදක කරගෙන නිර්දය ලෙස අපිට මඩ ගැහුවා. අපි විදුලි බිල ආවට පස්සේ එක්තරා මෙරටේ ප්‍රධාන නිලධාරියෙකුට කතා කරා. ඒ කතා කරාම එතුමා කියපු කාරණාව තමයි හාන්දුරණි අපිට කරන්න දෙයක් නැහැ, IMF එකෙන් තමයි කියලා තියෙන්නේ ආගමික ස්ථානවලට සහන දෙන්න එපා, මේ විදුලි බිල අසීමාන්තික ලෙස ඉහළ දමන්න කියන කාරණාව. එතකොට අපි අහන්න කැමති IMF එක කියන විදිහටද මේ රටේ සිංහල බෞද්ධ විහාරස්ථාන ඇතුළු මේ ආගමික මධ්‍යස්ථාන මර්ධනය කිරීමේ කටයුත්ත මේ ආණ්ඩුව සිද්ධ කරගෙන යන්නේ? අපි අහන්න කැමති මේ ආණ්ඩුවේ බලධාරීන්ගෙන් IMF එක යම් තැනකදී කිව්වොත් එහෙම අපිට පුංචි ආසාවක් තියෙනවා අපි ඕගොල්ලන්ට ලොකුවට උදව් කරන්නම්, සරමක් ඇඳගෙන ඔළුවෙන් හිට ගන්න අපිට ආසයි, සීනි ටිකක් දාලා උණ්ඩියකින් වෙඩි තියන්න උෂණ පෝෂණ වලට කියලා කිව්වොත් ඒකත් මේ ආණ්ඩුවේ බලධාරීන් කරනවාද කියලා අපි අහන්න කැමති. එනිසා විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවලත් මේ රටේ ජනතාවගේ විදුලි බිල වැඩි කිරීම අපි තරය හෙලා දකිනවා. අපි දැක්කද විශේෂී කාංචන අමාත්‍යවරයා මේ පිළිබඳව දිගින් දිගටම කතා කරා. ඇත්තටම අපිට විශාල සැකයක් තියෙනවා එතුමා ඉදිරිපත් කරපු සංඛ්‍යා දත්ත පිළිබඳව. අඩු බිලක් එන විහාරස්ථාන සහ නොයෙකුත් සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරා. අපිට ඒ පිළිබඳව සැකයක් තියෙනවා. අපි හිතනවා මේ අර්බුදය, මේ ප්‍රශ්නය මෙරටේ සාතිශ්‍ය බහුතරයක් ආගමික මධ්‍යස්ථානවලට දැනෙලා තියෙනවා. අනිත් පැත්තෙන් සමාජය ඇති වෙන කතාබහ තමයි හාමුදුරුව කතා කරන්නේ හාමුදුරුවන්ගේ පන්සලේ ලයිට් බිල ගැන විතරද, මහජනතාවගේ බිල ගැන කතා කරන්නේ නැද්ද කියලා. අපි මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වයත් එක්ක අපි සාධනීය ලෙස එකට එකක් වැඩි වුණා නම් අපි ඒක පිළිගන්නවා. හැබැයි විහාරස්ථාන වලින් මේ රටේ ජනතාව තීරුම් ගන්න ඕන ආගමික මධ්‍යස්ථාන වලින් 100%ක වැඩිවීමක් ඔවුන් සිද්ධ කරලා තියෙනවා. එතකොට අපි දැක්ක අමාත්‍යවරයා දිගින් දිගටම කතා කරනවා නිකන් දෙන නිසා අපි නිකන් මේ ආතල්යකට ලයිට් දානවා වගේ කතාවක් කියන්න හදනවා. මේ රටේ පිරිවන් තියෙනවා, මේ රටේ පන්සල්, අනිත් ආගමික මධ්‍යස්ථාන අපි හිතන්නේ නැහැ කවුරුත් ජොලියට ආතල්යකට මේ ලයිට් දානවායි කියලා. එතකොට විදුලි පරිභෝජනය අවම කරන්න කියන එක ඇතුළතදී මේ රටේ පිරිවන්වල පොඩි හාඳුරු ඉගෙන ගන්න එක නතර කරන්න ඕනද? එතකොට අනිකුත් විහාරස්ථානවල සිද්ධ වෙන කුදුමහත් කටයුතු නතර කරන්න ඕනද කියන කාරණාව අපි කියනවා. හෙට අනිද්දාට අපි දන්නවා වස් කාල සීමාවත් එක්ක කටින පින්කම් වෙනවා. එතකොට ඒව කරන්න ඕනේ අඳුරද කියලා අපි අහන්න කැමතියි. අනිත් පැත්තෙන් ආගමික මධ්‍යස්ථාන වලින් පලි අරගෙන ඔවුන්ගේ අලාභයන් පියව ගන්න ඔවුන් කල්පනා කරන ගමන් අපි දැක්ක පහුගිය දවස්වල පෙට්‍රෝලියම් එක ඇතුළු ආයතනවල මෙරටේ තෙල් පෝලින් තිබුණා, මෙරටේ තෙල් තිබුණේ නැහැ. හැබැයි ඒ නිලධාරීන් ප්‍රකෝටි ගණන් අතිකාල දීමන අරගෙන තිබුණා. එතකොට අපි දැක්කේ නැහැ එක වචනයක් මේ ඇමතිවරු කතා කරනවා. එතකොට මේ ආගමික මධ්‍යස්ථාන වලින් මේ විදිහට මංකොල්ල කමින්, ඌරා කමින් මේ විදිහට කටයුතු කිරීම පිළිබඳ අපි ලැජ්ජා වෙනවා. අපිට මතකයි ඔය කාංචන ඇමතිතුමා ඇතුළු දැන් ඔය පොහොට්ටුව නියෝජනය කරමින් මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු එදා යහපාලන ආණ්ඩුව කාලෙදී පින්පෙට්ටි වලට අත තියපු වෙලාවේ කොහමද කෑ ගහලා ඒක දේශපාලන වාසියක් අරගෙන කෑමර දුන්නේ කියලා. එහෙව් මන්ත්‍රීවරු ඇමතිවරු අද බිලි ලැජ්ජා නැතුව මේ විදිහට පන්සල් වලින්, ආගමික මධ්‍යස්ථාන වලින් මංකොල්ල කමින් අනවශ්‍ය විදිහට මේ විදිහට මේ ආගමික මධ්‍යස්ථාන අපහාසයට උපහාසයට ලක් කරමින් ඔවුන් මේ සිද්ධ කරගෙන යන නිර්දය කටයුත්ත අපි ඉතාම නින්දිත ලෙස හෙලා දකිනවා. එනිසා අපි කියනවා
වහාම මේ ආගමික මැදිස්ථාන ඇතුළු මේ රටේ විශේෂයෙන්ම ආගමික මැදිස්ථාන මේ රටේ නඩත්තු වෙන මේ රටේ ජනතාවගෙන්. එතකොට ජනතාවට එක පැත්තකින් විදුලි බිල වැඩි කරාට පස්සේ අනිත් පැත්තෙන් නැවත වතාවක් මේ ආගමික මැදිස්ථානවල වැඩි කිරීමත් යන්නේ ජනතාවට. ඒ නිසා තමයි මේ අපි හඬනගන්නේ. ඒ නිසා අමාත්‍යවරයා එක පැත්තකින් කියනවා සූර්ය පැනල භාවිතයට යන්න ඕන කියලා. අනිත් පැත්තෙන් කියනවා ඒවා ගෙන්නන්නේ විදේශ විනිමය නැල්ලු. ඉතින් මේක මහ පුදුම කුණුහරප කතාවක්. මොකද බෙල්ලෙන් මිරිකලා ඉවල අපිට කියනවා වැඩපිළිවෙලකට යනවා එතකන් ඉවසගෙන හිටපල්ලා කියලා. ඒ නිසා අමාත්‍යවරයා තුළ මේ ආණ්ඩුව කළ යුතුව තිබුණේ විකල්ප ක්‍රමවේදයකට මේ ආගමික මැදිස්ථාන වෙන්න පුළුවන්, ජනතාව වෙන්න පුළුවන්, ඒවට පහසුකම් සලසලා ඒවට යොමු කරලා ඒ විකල්ප වලට යන්නේ නැත්තම් දෙවනි පියවර විදියට මේ කටයුත්ත කරන්න තිබුණා. හැබැයි දෙවනි පියවරකට යන්න කලින් ඔවුන් කරේ මේ ආගමික මැදිස්ථාන වල අසීමාන්තික ලෙස 100%, 550%කින් විදුලි බිල වැඩි කළා. දැන් කියනවා අපි වැඩ පිළිවෙලක් හදනවා එතකම් බලාගෙන ඉඳපල්ලා කියලා. ඒ නිසා ආගමික මැදිස්ථාන කියන්නේ ලාභ ලබන ව්‍යාපාර ආයතන නෙවෙයි. එහෙම තැන් තියෙන්න පුළුවන් මේ රටේ. ඒ තියෙන තැන් වලින් විදුලි බිල බැයි නම් වෙන බද්දක් ගහලා රිය වය කරගත්තට කිසිදු ගැටලුවක් විරෝධතාවයක් අපේ යත්තේ නැහැ. ඒ වගේම ආගමික ස්ථාන 148ක් ගැන අමාත්‍යවරයා කියනවා විදුලි බල මණ්ඩලය තමයි මෙතෙක් විදුලි බිල ගෙව්වේ කියලා. අපි දන්නේ නැහැ ඒ ආයතන මොනවද කියලා. හැබැයි අපි හිතනවා ඒ ආයතන කියලා කියන්නේ රජමහ විහාර ඇතුළු මේ රටේ ජනතාවගෙන් අසීමාන්තික ලෙස මුදල් ලැබෙන තැන් වෙන්නේ නැති. හැබැයි ඒවට නිකන් දීලා මෙච්චර කල් ඒවට නතර කරලා අපිට නතර කරන එක අපිටත් බිල වැඩි කරන එක ඉතාම අසාධාරණයි. ඒක අපි දකින්නේ මේ රටේ ආණ්ඩුව විදියට ආණ්ඩුවේ වක්කීමක් විවස්ථාවෙම තියෙනවා. විශේෂයෙන්ම බුදුදහම ගත්තට පස්සේ බුදුදහම සුරක්ෂිත කොට පෝෂණය කරලා ආරක්ෂා කරනවා කියලා අපි අහන්න කැමති. මේ විදියට විහාරස්ථාන ඇතුළු ආගමික මැදිස්ථාන අඳුරේ තියලා ඔබලා කරන්නේ මේ රටේ මේ ශාසනය ඇතුළු ආගමික මැදිස්ථාන සුරක්ෂිත කිරීමද ආරක්ෂා කිරීමද පෝෂණය කිරීමද? එනිසා IMF එක කිව්වනම් ආගමික මැදිස්ථාන වලින් මේ විදියට මංකොල්ල කාලා ආගමික මැදිස්ථාන හූරන් කාලා ලයිට් බිල පියවගෙන මේ රටේ ප්‍රකෝටි ගණන් මේ විදුලි බල මණ්ඩලය ඒ වගේම අනිකුත් බලශක්ති අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනවල නිලධාරීන්ට අතිකාල ගෙවලා ඒව මේ රටේ මහා සංඝරත්නයෙන් මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙන් පියව ගන්න හදනවා නම් ඒක ඉතාම නින්දිත පහත් වැඩපිළිවෙලක් විදිහට අපි තමයි අපි දකින්නේ. ඒ නිසා IMF එක කියපු නිසාද මේක කරන්නේ? එහෙම නැත්නම් ඇත්තටම විදුලි බල මණ්ඩලයේ පාඩු ලබන නිසාද කියන කාරණාව අපි දැනගන්න කැමැති. ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් කියනවා IMF එක තමයි කියලා තියෙන්නේ කියලා. හැබැයි අපිට පාර්ලිමේන්තුවේදී ඒක කියනවා ඇහෙන්නේ නැහැ. ඒ නිසා අපි නැවතත් කියනවා IMF එකෙන් ණය දෙනවා නම් නැත්නම් වෙන වරදාන වරප්‍රසාද දෙනවා නම් ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම් නම් අනාගතයේදී අපි කියන්න කැමති ඡන්දයනකොට නැවත වතාවක් මහත්තුරුනේ පරෙල්ල පන්සල් වලට අපි ඔබලාට උත්තර දෙන්නම් කියන කාරණාව. එනිසා ඇමතිවරයා කියන මේ සංඛ්‍යා දත්ත පිළිබඳව අපිට විශාල සැකයක් තියෙනවා. අපිට ඒව විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපි කියනවා වැඩපිළිවෙලක් හදන තුරු වහාම මේ විදියට ආගමික මැදිස්ථාන වලින් මේ අසීමාන්තික ලෙස මිල අය කිරීම වහාම නතර කළ යුතුයි. එනිසා පරිභෝජනය කළමනාකරණය කිරීම කියන කාරණාව හරහා ඇමතිවරයා කියන්න උත්සාහ කරන්නේ කුමක්ද කියන කාරණාව දන්නේ නැහැ. එනිසා විදේශ විනිමය නැති ප්‍රශ්න, ඒ වගේම සූර්ය පැනල ගෙන්නන්න ඒ අවශ්‍ය කළමනා ගෙන්නන්න හැකියාවක් නැල්ලු. එතකොට අනිත් පැත්තෙන් කියනවා ඒකට යන්න ඕනලු. ඉතින් ඒක නිසා මේ හතර බීරි කතා වහාම නතර කරන්න කියන කාරණාව අපි කියනවා. ඒ වගේම අපි දැක්ක සමහර අපේ වැඩිහිටි හාමුදුරුවරු කියනවා V8 තියෙන පන්සල් ගැන කියනවා ඒවට මේ ප්‍රශ්නයක් නැහැ කියනවා. එනිසා අපි මේ වයසක හාමුදුරුවන්ට කියනවා අපි හිතනවා වයසට යන්නේ නැත්තේ නිකම්ම නෙවෙයි අත්දැකීම් එක්ක වෙන්නේ නැති. එනිසා අතලොසක් වෙච්ච අත ඇඟිලි ගානට එවැනි හැකියාවන් තියෙන එවැනි වරප්‍රසාද තියෙන හාමුදුරුවරු ස්ථාන ගැන විවේචනය කරලා අපිට කමක් නැහැ. හැබැයි මෙරටේ ජනතාව ඒක සමස්තයක් විදියට තමයි අරගන්නේ. එනිසා අපි කියන එවැනි වැරදි මත සමාජගත කරන්න එපා. ඒ කියන පල්ලෙකන්දි රතනසාර තමුන්නාසි ඇතුළු අයට ඒක හැකියාවක් ඇති. හැබැයි පුට්සයිකලයක්වත් නැති අපිට ඒ කතා අදාළ වෙන්න විදියක් නැහැ. එනිසා මෙරටේ හරියට දාන වේල මාසෙට දවස් 30 ලැබෙන්නේ නැති විහාරස්ථාන සාතිශය බහුතරයක් තියෙන්නේ. එනිසා එවැනි කතා කියලා මේ රටේ ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරන්න එපා. මොකද මේ රටේ සාතිශය බහුතරයක් තියෙන්නේ අපහසුකම් තියෙන අමාරුකම් තියෙන පන්සල් ඇතුළු ආගමික මැදිස්ථාන. මේ රටේ ජනතාව වෙනි අපහසුකම් වලින් මේ වෙලාවේ ඉන්නේ. එනිසා එවැනි කතා කියලා මේ රටේ ගැලරියට ආතල් දෙන්න හදන්න එපා කියන කතාව අපි මේ රටේ වැඩිහිටි මහා සංඝරත්නයටත් කියනවා. ඒ වගේම විහාරස්ථාන අඳුරේ තියන්න කැපවෙච්ච අපවෙච්ච අපේ මහා සංඝරත්නය ඇතුළු කාදිනතුමා ඇතුළු මේ නඩයටත් කියනවා දැන් ඔන්න අරගලයේ ප්‍රතිඵල එන්න පටන් අරගෙන. අපිට විශ්වාසයක් තියෙනවා අපි කියන්න ඕන ඒක කෘතවේදීව කියන්න ඕන කාරණාවක්. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හිටියනම් කීයටවත්
ආගමික මධ්‍යස්ථාන වලින් පන්සල් වලින් මේ පලිය ගන්නේ නැහැ කියන එක අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි අවසානයේදී මේ අරගල ඊනිය අරගල සිද්ධ කරලා මේ රටේ විහාරස්ථාන විතරයි මිනිස්සුන්ට අවසානයේදී ඇවිල්ලා බෝධි පූජාවක් තියලා දුකක් කියලා වැටෙන්න තිබුණ තැන හැබැයි ඒ තැනත් අඳුර තිබීම ඇතුළදී ඔවුන්ට මේ සාපේ ඒකාන්තයෙන්ම මේ ඊනිය අරගල කරුවන්ට අයත් වෙනවා කියන කාරණාවක් කියන්න කැමැති. එනිසා ඉලමෙන වප්පොහොය දවසේදී අපි විහාරස්ථාන අඳුර තියලා මේකට විරෝධය පළ කරනවා. එනිසා මේ රටේ නාස්තිය දූෂණය මේ රටේ මෙච්චර දේවල් සිද්ධ වෙලත් මේ රටේ ඇමතිවරු මන්ත්‍රීවරු කවුද වරප්‍රසාද කපාගත්තේ මේ රටේ විශ්‍රාමගිය අවුරුදු පහ පාර්ලිමේන්තුවේ ඉඳලා විශ්‍රාමගිය මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට තාම පෙන්ෂන් ගෙවනවා. එතකොට මේ නාස්තිය ඇතුළු මේ දූෂණය ඇතුළු සියල්ල දරාගෙන අවසානයේදී තමන් මේ රාජ්‍ය ආයතන වල පාඩුව පියව ගන්න හදනවා නම් මේ රටේ අහිංසක ජනතාව නඩත්තු කරන විහාරස්ථාන තුළ ආගමික මධ්‍යස්ථාන වලින් අපි ඒක නිර්දය ලෙස හෙලා දකිනවා වගේම අපි ඒකට එරෙහිව නැගී සිටිනවා. ඒ විතරක් නෙමෙයි අපි කියන්න කැමති කාංචන ඇමතිවරයාට මේ අලාභ පියව ගන්න මේ විදිහේ විකල්ප වලට යනවා නම් අපි ඊටාම් වගකීමෙන් කියනවා ඔබතුමාගේ අමාත්‍යංශයේ ඉන්න මේ මජර තක්කඩි දූෂිත නිලධාරිවාදය වහම පරාජය කරන්න යහපාලන ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවවට පස්සේ දැන් අවුරුදු දෙකක් දෙකහමාරක් තිස්සේ අපි බඩ ගන්නවා. මම මේක උදාහරණයක් කියන්නේ එක ව්‍යාපෘතියක් කරගෙන මෙරටේ රුපියල් මිලියන 8000ක් වාර්ෂිකව ඉතුරු කරන්න පුළුවන් ව්‍යාපෘතියක් එක්තරා තරුණයෙක් මේ ව්‍යාපෘතිය අතේ තියාගෙන මේකට පයිලට් ප්‍රොජෙක්ට් හදලා කෝටි ගණන් යට කරලා ඔහු උත්සාහ කරන මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ඒ ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕන හිටපු අමාත්‍ය උදේ ගම්මබල ඇමැතිතුමා මේක එක්තරා තැනකට ගෙනාවා. හැබැයි අද වෙන විට මේ ව්‍යාපෘතිය නතර වෙලා තියෙනවා. ඒ ව්‍යාපෘතිය නතර කරලා තියෙන්නේ ඇමතිවරයා මේකට සම්බන්ධ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමාට මේ වගකීමෙන් මිදෙන්න බෑ. ඔබතුමා මං හම්බෙලා ඒ තරුණයත් එක්ක කීප විටක් මේ ගැන කිව්වා. ඔබතුමා සම්බන්ධ කරගන්න දුරකථනයෙන් උත්සාහ කරා සම්බන්ධ වෙන්නේ නෑ දැන්. එනිසා හිටපු අමාත්‍ය උදේ ගම්මන්පිල ඇමතිතුමා මේකට ප්‍රබල සාක්ෂිකරුවෙක් කැරටෙක්ස් ඇතුළු විතාල මහා පරිබාහන සමාගම් වල ලොකු කොමිස් මුදල් වලට මෙරටේ තරුණ නව ව්‍යවසායකයෝ අලුත් ව්‍යාපෘති අරගෙන ගිහිල්ලා ඒවා ඉදිරිපත් කරාම ඉල්ලන්නේ අවසරය විතරයි. ඒ අවසරය දෙන්නේ නැතුව අද මේක එකතන නතර වෙලා තියෙනවා. විමල් වීරවංශ ඇමතිතුමා කර්මාන්ත අමාත්‍යවරයා විදිහට ඒ ව්‍යාපෘතියට උදව් කරා. එතකොට උදේ ගම්මබෙල ඇමතිතුමා උදව් කරා. හැබැයි මේ වර්තමාන නිලධාරිවාදය මේ අමාත්‍යංශය ඇතුළු මේක සිද්ධ කරන්නේ නැහැ. නිසා අපි කියනවා වහා මේ නිලධාරීන් ගැන හොයලා ඒ නිලධාරීන් මේ කැරටෙක්ස් වැනි සමාගම් වලින් අය කරගෙන තියෙන මහා කොමිස් මුදලුත් යොදවලා පුළුවන් නම් ඔය අලාභයේ පියව ගන්න පන්සල් වලින් ආගමික මධ්‍යස්ථාන වලින් මේ විදියට සහාසික විදියට නින්දිත විදියට පලිගන්නේ නැතුව කියලා අපි මේ වෙලාවේ කියන්න කැමතියි. දැන් අපි දැක්කා මේ අරගලේ ඉදිරියෙන් හිටපු ස්වාමින් වහන්සේලාත් මේ උද්ඝෝෂණ පෝරුව අරගෙන දැන් පාරේ ඉන්නවා අපිටත් ලයිට් බිල වැඩි මේකට විසඳුමක් දෙන්න කියලා. ඒ කියන්නේ මොකද අපේ අඳුරේදී? ඔව් ඇත්තටම අපේ පන්සලේ ලයිට් බිල ආවට පස්සේ මම මේක සමාජ මාධ්‍ය ජාල වලට මුදාහැරියා. මේ ලයිට් බිල ගෙවන්නේ මුන්ගේ අම්මා අප්පා විකුණලාද කියලා. මොකද අපිට ඒ තරමටම අපි අසරණයි. අපිට ඒක ගෙවා ගන්න බෑ. ඒක දැක්කහම අපි වික්ෂිප්ත වෙනවා. එතකොට අරගල ඊනිය අරගල කරපු අපේ රටේ නායක හාමුදුරුවරු ඇතුළු අපි ගරු කරපු මහා සංඝරත්නයේ කාදිනතුම ඇතුළු මේ සියලු නඩය අවාසනාවක මහත දැන් අද සර්වාගමික ඒ නඩය නැත්නම් ඒ කණ්ඩායම අපි දන්නවා පිටකොටුවට අවිල විරෝධතාව පළ කරනවා කියලා. ඒක හොඳයි. හැබැයි මම මුලින් කිව්වා වගේ 100% විශ්වාසයක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හිටියානම් ආගමික මධ්‍යස්ථාන වලින් මේ විදිහේ පලිගැනීමක් සිද්ධ කරන්නේ නැහැ කියන කාරණාව. එනිසා එවැනි සිංහල බෞද්ධ නායකයෙක් කෙරවලා අරගල කරලා ඊනිය අරගල කරලා මේ ජනාධිපතිවරයෙක් ඇතුළු අලුත් ආණ්ඩු හදාගත් ගන්න ප්‍රබුණ ගත්ත මේ නඩයත් මේකට වග කියන්න ඕනේ. නිසා ඔබලත් මේක වහා වහා නිවැරදි කරන්න අපිට වඩා වේගෙන් කටයුතු කළ යුතුයි කියලා අපි බොහොම අවධාරණයෙන් කියන්න කැමතියි. දැන් එතකොට අපි දැන් සමාජය කියන කාරණාව තමයි දැන් එතකොට පූජනීය ස්ථාන කියන්නේ පන්සල් පල්ලි කෝවිල් මේ සියලු දේවල්. එතකොට මේ හාමුදුරුවරුන්ට විතරද මේ ප්‍රශ්නේ? කෝවිල් වලට පල්ලි වලට නැද්ද මේ? ඒකෝ කතා කරන්නේ නැහනේ හාමුදුරුවෝ විතරද මේ කතා කරන්නේ? නෑ, අපි දැක්කා දැන් ඊයේ දවසේදීත් අන්‍යාගමික පූජකවරු කතා කරනවා දැක්ක සාපේක්ෂ වශයෙන්. අද දවසේදීත් සර්වාගමික කණ්ඩායම් තමයි පිටකොටියට එකතු වෙන්නේ. ඒ වගේම තමයි අනිත් කාරණාව මේ රටේ විහාරස්ථාන කියලා කියන්නේ වතිකානුවෙන් යැපෙන නැත්තම් අරාබිකරෙන් යැපෙන ස්ථාන නෙමෙයි. ඒ නිසා ඒ ස්ථානවලට වතිකානුවෙන් වෙන්න පුළුවන් මැද පෙරදිගෙන් වෙන්න පුළුවන් යැපෙන ස්ථානවලට ඒවා සම්බන්ධ අර්බුදයක් නැහැ. හැබැයි මේ රටේ විහාරස්ථාන කියලා කියන්නේ බොහොම විවෘත තැන්. ඒවා අහිංසක දායකයන්ගෙන් මිනිස්සුන්ගෙන් යැපෙන්නේ. ඒ නිසා වෙන්න ඇති කියලා මම අපි උපකල්පනය කරනවා.
එහෙම නැත්නම් ඔවුන්ටත් මේ ප්‍රශ්නේ දැනෙනවා නම් මොකද අපි දැක්කා ඊයේ දවසේදී කතා කරපු එක්තරා නායක හඳුරු කෙනෙක් මේ අරමුදල් ගැන කියන නිසා මේ කපේට නොවිච්ච දේවල් ගැන නිකන් බොරු කතා කියලා වැඩක් නැහැ. ඒ නිසා අපි හිතනවා ඒ ආයතන ඒ ස්ථාන නිහඬව සිටින්නේ එක්කෝ ඔවුන්ට මුදල් තියෙනවා එහෙම නැත්නම් ඔවුන් අනුන්ගේ පහලින් එළිය බලලා හැමදාමත් වගේ මුන්ටික එළියට බහැර මේක කරයි කියලා. හැබැයි අපි දැක්කා මේ අරගල වලට කවදාකවත් මෙරටේ ප්‍රශ්න වලට එළියට නොබහැපු කාදිනල්තුමා ඇතුළු ඒ සිස්ටර්ස්ලා පාදස්ලා ඇතුළු කණ්ඩායම් මෙරටේ ප්‍රමුඛ ව්‍යසනයන් තිබුණා. යුද්ධ වෙන්න පුළුවන් වෙන දේවල් අපි කවදාකවත් එළියට බැස්සේ නැහැ. හැබැයි ආරමේ ඊනිය අරගල නැමැති දේශපාලන කුමන්ත්‍රණයට දෙස් විදෙස් සහයෝගය ඇතුළු එළියට බැස්සා. හැබැයි ඒ අය මේ ප්‍රසිද්ධිය නිහඬ වෙන්නේ ඔවුන්ට ඒ ලැබිච්ච ඩොලර් කුට්ටි තාම තියෙනවා වෙන්නත් ඇති, නැත්නම් ඔවුන්ට වෙනත් විදිහ යාන්ත්‍රණයක් ඇති. ඔවුන්ට මේ ප්‍රශ්නේ තියෙනවා නම් ඇත්තටම එළියට බහින්න ඕන කියලා අපි කියනවා. ඔවුන්ට වකිලීමක් තියෙනවා මේ ඊනිය අරගල කරලා මේ ආගමික ස්ථාන වලින් මේ වර්තමාන ආණ්ඩු ඉතිහාසය පුරාවට කරපු වරදි මේ ආගමික සිද්ධස්ථාන මතින් පියව ගන්න හදනවා නම් ඒකට හරි වුමුත් නැගී සිටිය යුතුයි. ඒක උන්ගේ වකිලීමක් කියලා අපි අවධාරණයෙන් කියන්න කැමතියි. දැන් හාමුදුරුවන්ට ගිය මාසේ කොච්චරක්ද තිබ්බේ, දැන් මේ මාසේ කොච්චරක්ද කියන්නේ කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙලාද? 7000කට තිබුණු ලයිට් බිල 44000 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේක ජනතාවටත් බලපාන කාරණාවක්. ඊයේ දවසේ මම හම්බෙන්න ආවා මේ කාරණාව දැනගෙන හිටපු පොලිස් ඉහළ නිලධාරියෙක් විශ්‍රාම ගියපු එතුමා කියනවා හාමුදුරනේ මට ලැබෙන්නේ විශ්‍රාම වැටුප 42000යි, මගේ ලයිට් බිල 60000ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මම නොකා නොබී ලයිට් බිල ගෙවුවත් මාසේ කහමාරක බිල පඩියක්වත් මේකට වැය කරන්න ඕන කියලා. ඒ නිසා මේක සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ නිසා අපි කියනවා පහුගිය කාලේ අපි දැක්කා බලශක්ති අමාත්‍යාංශේ නැත්නම් කාංචන මැතිතුමා යටතේ තමයි තියෙන්නේ පෙට්‍රෝලියම් එක ඇතුලේ ආයතන. එතකොට ඒ වගේ රටට තෙල් ආවෙත් නැහැ, මිනිස්සු පෝලිං වලත් හිටියේ. හැබැයි කෝටි ගාණක් අතිකාල අරගෙන තිබුණා. එතකොට විදුලි මාෆියා ගැන කතා කරනවා. එතකොට තමන්ගේ ආයතන වල නිලධාරීන් මේ විදිහට යහමෙන් යැපෙමින් කටයුතු කරන ගමන් අනිත් පැත්තෙන් මේ රටේ මහජනතාවට තමයි මේ ආගමික සිද්ධාස්ථාන වල විශේෂයෙන්ම විහාරස්ථාන වල මේ ලයිට් බිල විදුලි බිල වැඩි කිරීම කියලා කියන්නේ නැවත වතාවක් ඒක මහජනතාවගේ උරමතට වැටෙන තව බරක්. ඒ නිසා අපි කියනවා මේ රටේ අහිංසක සිංහල බෞද්ධයන්ගේ පන්සල් වලින් අතුලානිකුත් අමාරුකම් තියෙන ආගමික මධ්‍යස්ථාන වලින් මේ විදිහට පිළිගන්න එපා කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. එතකොට ඔබ වහන්සේගේ පන්සලත් එන පොයට අඳුරෙද අපිට එහෙම විරෝධතාවයක් දක්වන්න සිද්ධ වෙනවා. අපි ඒ විරෝධතාවය දක්වන්නේ මේ පාලකයන්ට මේව දැනෙන්නේ නැත්නම් දැනෙන්න ඕන විදියක් විදියට. ඒ වගේම අපි කියන්න කැමති අපි දන්නා මේ රටේ මුදුන්මල්කඩ බාර වෙච්ච මේ රටේ දියවඩන නිලමේවරයා තමයි මේ රටේ බෞද්ධයාගේ ප්‍රධානීක් විදිහට අපි පිළිගන්නේ. හැබැයි ඔවුන් අපි කතා කරනවා දැක්කේ නැහැ. ඊයේ අපි දැක්කා ඊටාම අගනා කතාවක් අපේ මිහින්තලේ නායක හමුදුරන්ගෙන්. ඒදී නායක හමුදුරු මතු කරපු කාරණාවක් තමයි බෞද්ධයාගේ මුදුන්මල්කඩ බාරකරු වෙච්ච දියවඩන නිලමෙත් අවසානයේ පිහිටපතන්නේ කාලියම්මගෙන් කියලා. ඒ නිසා එතුමට කාලියම්මගේ පිහිට හරි තියෙනවා මේ රටේ අහිංසක දුප්පත් අසරණ පන්සල් වල දායකයන්ට හාමුදුරුවරුන්ට කාගේ පිහිටද කියන කාරණාව අපි අහන්න කැමති. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මේ රටේ මහා පරිමාණයෙන් මුදල් නැත්නම් මහා පරිමාණයෙන් ප්‍රතිපාදන ලැබෙන ස්ථාන තියනවා වෙන්න පුළුවන්. ඒ ස්ථාන වලින් හරි මෙරටේ අහිංසක දුප්පත් අපි වගේ විහාරස්ථාන වල මේ විදුලි බිල නඩත්තු කිරීම වෙනුවෙන් කටයුතු සිද්ධ කරන්න. ඒ විතරක් නෙවෙයි කියන්න ඕන තව විශේෂ කාරණාවක් තියෙනවා. මේ 2022 වර්ෂයේ විහාරස්ථාන වලට මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදනයෙන් වුණා අපේ විහාරස්ථාන ඇතුළු විහාරස්ථාන වලට ඒ ලක්ෂ 2-3-5 දින එක් විදියට. එතකොට විහාරස්ථානවල දායක සභාවන් විසින් නැත්නම් හාමුදුරුවරු විසින් ණයට අරගෙන තමයි ඒ සංවර්ධන කටයුතු සිද්ධ කරේ. මොකද ඒ සංවර්ධන කටයුත්ත ඉදිකිරීම කටයුත්ත සිද්ධ කරාට පස්සේ තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඒ මන්ත්‍රි ප්‍රතිපාදන ලබලා දෙන්නේ. එතකොට මේ වෙන විට මහා සංඝරත්නයට සිද්ධ වෙලා තියෙන විහාරස්ථානවල මන්ත්‍රි ප්‍රතිපාදන 2022 වර්ෂයේ මුල් කාර්තුවට වෙන් කරලා හැබැයි විහාරස්ථානවල ඒ මන්ත්‍රි ප්‍රතිපාදන ලැබෙයි කියන විශ්වාසයෙන් ණය වෙලා හාමුදුරුවෝ වැඩ කරලා තියෙන. හැබැයි මේ වෙනතෙක් දැන් කාර්තු දෙකක් ගිහිලා තියෙනවා මේ වෙනතෙක් ඒ මන්ත්‍රි ප්‍රතිපාදනයක සතයක්වත් ලැබිලා නැහැ. ඒ නිසා මේ වෙන විට විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලා ඒ ණය ගෙවමින් ඉන්නේ. ඒ නිසා කොරේ පිටට මරේ කියලා මේ විදුලි බිලත් මේ විදියට අසීමාන්තික ලෙස ඉහළ දැම්මට පස්සේ මෙරටේ භික්ෂුන් වහන්සේලා ඇතුළු දායක සභාවන් කබලින් ලිපට වැටිලා නන්නත්තර වෙනවා. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට ඒ මන්ත්‍රි ප්‍රතිපාදන වෙන් කරලා වැඩ කරන්න අපි මන්ත්‍රි ප්‍රතිපාදන දෙන්නම් කියලා වංචා කරලා මන්ත්‍රි ප්‍රතිපාදන නොදී
ඉන්න පසුබිමක හාමුදුරුවරු ඇතුළු දායක සභා ණය ගෙවන පසුබිමක මේ විදිහට මේ විදුලි බිල වැඩි කළා තව මුදල් වැඩි කිරීම ඇතුළේදී අපි කබලෙන් ලිපට වැටෙනවා කියන කාරණාවත් මතු කරන්න කැමති නිසා අපි ආණ්ඩුවට වහම කියනවා බෞද්ධ විහාරස්ථාන ඇතුළු අහිංසක දායකෝ මහා සංඝරත්න ඇතුළු ආගමික සිද්ධාස්ථාන වලින් මේ සිද්ධ කරන්නේ IMF එකට අනුව පලි ගැනීමක් වෙනසයි පලි ගැනීම වහම නතර කරන්න නැතුනොත් ඔබලාට මේක විපාකය ඉදිරියේදී නුදුරේදී ඉතාම දරුණු විදිහට විපාක විඳින්න සිද්ධ වෙයි කියන කාරණාවත් අපි කියන්න කැමතියි. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක් උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න, අමතක කරන්න එපා.